තිස්වසරක කුරිරු ත්‍රස්තවාදයේ අවසන් කිරීමේ සටනට නායකත්වය දුන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහත්වරුන් වෙත ඔවුන් සේවය කළ සන්නද්ධ හමුදාවන්හි ඉහළම තනතුරු පිරිනැමීමට සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙනවා. මේ අනුව 2005 වසරේ සිට 2009 අතර කාලවකවානුවේ නාවික හමුදාපති ධූරය දැරූ විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාවේ පවතින ඉහළම තනතුර වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් තනතුර දක්වා උසස් කරනු අතර මෙම තනතුර සඳහා උසස් වීමක් ලද ප්‍රථම ශ්‍රී ලාංකික නාවික හමුදා නිලධාරියා වන්නේද වසන්ත කරන්නාගොඩ මහතායි. එමෙන්ම 2006 වසරේ සිට 2011 වසර අතර කාලවකවානුවේ ගුවන් හමුදාපති ධූරය දැරූ විශ්‍රාමික ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් තනතුර දක්වා උසස් කරුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙම තනතුර වෙත උසස්වීම් ලද ප්‍රථම නිලධාරියා වන්නේද රොෂාන් ගුණතිලක මහතායි. මීට අදාළ විශේෂ ගැසට් නිවේදනය පසුගිය පස්වනදා නිකුත් කළ අතර එහි සඳහන් කර ඇත්තේ මාතෘභූමියෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භීතභාවය ජාතියට පුද කළ ප්‍රශංසනීය සේවාව සහ සිදු කළ අද්විතීය මෙහෙවර ඇගැයීම උදෙසා සේනාධිනායකයා ලෙස පැවරි ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම ගෞරව නිලයන් ප්‍රදානය කර ඇති බවයි. 1952 වසරේ නොවැම්බර් මස 22 ජන්මලාභය ලද වසන්ත කරන්නාගොඩ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්. පාසල් සමය තුළදී ක්‍රීඩාවෙන් කැපිපෙන දස්කම් දැක්වූ කරන්නාගොඩ මහතා ජල ක්‍රීඩා සහ පිහිනුම් වැනි අංශයන්ගෙන් ජාතික මට්ටමේ වර්ණලාභියෙක්. එසේම හොකී, ක්‍රිකට් ආදී ක්‍රීඩාවන්ගෙන්ද ආනන්ද විද්‍යාලයට කීර්තියක් ගෙන දුන් ක්‍රීඩකයෙක්. දෙස් විදෙස් රටවල ආරක්ෂාව පිළිබඳව උපාධි රැසක් ලබා ඇතිතුමා සංග්‍රාම භූමිය පිළිබඳ හසර දැනුමක් සහිත රණවිරුවෙක්. එනිස්තාම රවණශූර, විශේෂ සේවා විභූෂණ, උත්තම සේවා ආදී පදක්කම් රැස්සකින් එතුමා පිදුම් ලැබුවා. තිස්සසරක කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා රට වටකර ඇති සැරුවෙන් රණවිරු බලකායන් මෙහෙයවූයේ එතුමා විසින්. වර්තමානයේ බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ධර්මස්ථාන නිවේදන කාර්යයටද එතුමා උර දෙනවා. බෞද්ධ මාධ්‍ය ජාලය ආරම්භ කිරීමේදී අපවත් වී වදාළ පූජ්‍යපාද තරණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ සමීපතමයෙකු ලෙසද එතුමා කටයුතු කළා. මට මතක් වෙනවා, ඇත්තටම මට හරි සන්තෝෂකත් හිතෙනවා, ආඩම්බරත් හිතෙනවා. බෞද්ධයා නාලිකාවේ ලයිසන් එක මම තමයි අතින් ගෙහින් දුන්නේ. මම අපේ දරණාගම කුසලම් මහඳුරෝන් අඳුරගත්ත ඊට ගොඩක් ඉස්සෙල්ලා. මට මගේ මතක හැටියට 1993 වසරේ, එතකොට කුසල හඳුරු බොහොම තරුණයි. මේ නාලිකාව ලංකාවේ ඉතාමත්ම ජනප්‍රියයි. අපේ ගෙදර නිතරම හැන එක, මොකද මගේ අම්මා නිතරම අහනවා මේ. ඇත්තටම දවස පුරාම දාගෙන ඉන්න රේඩියෝ එක, ටීවී එකත් වරින් වර ඇය බලනවා. ඉතින් අපිටත් බෞද්ධ නාලිකාවෙන් දේවල් විතර හෙනවා. ඉතින් මම හිතනවා මේ නාලිකාවෙන් මේ රටට පමණක් නෙමෙයි විදේශවල ඉන්න ලාංකිකයන්ටත් විශාල සේවයක් කරනවා. මේක මොන තරම් මහජනතාවට ප්‍රයෝජනවත්ද කියලා, විශේෂයෙන් මේ දැන් අපි ගත කරන කාර්යබහුල සමාජයක, දැන් අපි සල්ලි පස්සේ දුවන සමාජයක් තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට එහෙම නැතුවත් බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. ඉතින් එහෙම කාර්ය බහුල වෙලා ඉන්න මහජනතාවට එක්ක වාහනයක ගමන් කරනකොට, එහෙම නැත්නම් කෝච්චිය ගමන් කරනකොට, නැත්නම් ගෙදර වෙන වැඩක් කරන අතරවාරේ මේක ඇහුම්කන් දෙන්න ලැබීම මම හිතනවා භාග්යක්. අවුරුදු 30ක යුද්ධයක මගේ නායක හමුදා මුළු කාලෙම මේ යුද්ධයට සම්බන්ධ වෙලා හිටියේ. ඊළඟට අවසාන යුද්ධයේදී 2005 ඉඳලා 2009 වෙනකම් මම නායක හමුදා නායකත්වය දුන්නා එකට. මේ හැම එකෙම වෙලාවට අපි කරන වෙලාවලට අපි බෝධි පූජාවල් නොයෙක්ව කරන, අපේ හාමුදුරුවෝ තමයි ඒක මට ඉගැන්වෙත්. යන්තම් ඇත්ත මොන හරි දෙයකට අපිට පසුබෑමක් හරි මොන හරි වෙනව නම් හාමුදුරුවෝ කතා කරලා බෝධි පූජා වගේ දේවල් කරනවා. සෙත් පතල ත්‍රිවිධ හමුදාවලට සහ පොලිසියට. ඉතින් මේ වගේ කටයුතු තුළින් අපිට විශාල ගුණ සහ ශක්තියක් ලැබුණා. මේ බෞද්ධ නාලිකාවෙන් වෙන සේවය මට ඊට එදාට වඩා දැනෙන්න ගත්තේ දැනුයි මේ ඇත්තටම විශ්‍රාම ගියාට පස්සේ. ඉතින් මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල්, ඊළඟ ආත්මයට අපිට කරල යුතු දේවල් ලබා ගන්න පුළුවන් දේවල්. ඉතින් ඒක නිසා මම ආරාධනා කරනවා මේ සියලුම ලක්වැසියන්ට මේ නාලිකාව සමග සම්බන්ධ වෙන්න, මේකට සවන් දෙන්න, මේකේ වටිනාකම ගැන හැඟීමක් ඇති කරගන්න කියලා මම ආරාධනා කරනවා. මොකද හැමෝටම විශාල වැඩක් මිසක් අවඩක් නම් වෙන්නේ නැහැ මේකට සවන් දීමෙන් සහ තම නෑ හිතර මිතුරන් අට මේ ගැන දැනුම් දීමෙන්.
රට වෙනුවෙන් තම කාලයේ ශ්‍රමය කැප කළ අභීතර රණවිරුවෙක් ලෙසින් ශ්‍රී ලංකාව තුල නම රැඳූ වසන්ත කරන්නාගොඩ මහතා ඉන් අනතුරුව ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරනවා. ඒ එතුමා තුල වූ රණබිමේ වීරත්වය මෙන්ම පරිපාලනය සහ කළමනාකාරීත්වය පිළිබඳව පැවති දක්ෂතාවයද සැලකිල්ලට ගනිමින්. ඒ සමය තුලදී ජපානයේ ඇති වූ සුනාමි ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයෙකු ලෙසින් රටේ නම කීර්තිමත් ලෙසින් සටහන් කරන්නට එතුමා සමත් වනවා. ඒ අන්තානාපතිවරුන් තම මව්බිම් වලට පිටත්ව යද්දී එතුමා සහ එතුමා නායකත්වයේ දුන් පිරිස ජපානය තුල රැඳෙමින්. එහිදී ආපතාවයට පත් පිරිස වෙනුවෙන් සිදු කළ කැපවීම අගයමින් ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා වසන්ත කරන්නාගොඩ නම් වූ ලක්මවුන්ගේ වීරපුතු වෙත තම ගෞරවය පිරිනැමීමටද කටයුතු කරනවා. එහිදී ජපානයේ ජනමාධ්‍ය වසන්ත කරන්නාගොඩ නම් වූ අභීත මිනිස්තාව සිරස්තල මගින් හඳුන්වා දෙන්නේ ද මෑන් අමංග ද මෙන් යනුවෙන්. ඒ ලක්මවුන් වෙනුවෙන් ඉපදුණු වීරපුතුණුවකුගේ මනුෂ්‍යත්වය ලොවට ගෙන යමින්.